Hi Buan, may order ප්‍රාඩ වලට මිනිස්සු ආදරය කරද්දී ඒ වගේම Nissan ලගේ පෙට්‍රල් වලට මිනිස්සු ආදරය කරද්දී ඒ වගේම Land Rover ලගේ Discovery වලට මිනිස්සු ආදරය කරද්දී අන්න ඒ වගේ අපිට අමතක කරන්න බැරි බැඳීමක් තමයි Mitsubishi ලගේ Montero සහ Pajero කියන්නේ. ඒ වගේම Shogun කියලත් මේක හඳුන්වන්න පුළුවන්. 1981 දී විතර තමයි මේ Mitsubishi Pajero කියන එක මාකට් එකට එන්නේ. ඉතින් ඊට පස්සේ මේක ඇවිල්ලා මේ වෙනකොට 2006 ඉඳන් මේ තියෙන 3rd generation එකේනවා. ඉතින් විශේෂයෙන්ම මේ 3rd generation එක ගැන කතා කරද්දී 2006 ඉඳන් අද වෙනකන් එකම body style එකක් මේ विशेषम अपने हनुगण पुलवांगे मे वाहन ए तीन लुक अदट पारण तीन वकीन विशेषम मेक कटीर प्रश्न मुखदे Montero Pajero शोगन की मोडल तुनाती विशेषम मे वाई नम वितरा विनस एक वाहन बलगंड पुलवांगे विशेषम मेक विनसुलाइन एक रीजन एक नमल मे वाहन बलगंड पुलवांगे विशेषम लंकावट मे Montero वर्षन अम तो दुर्लभ विधि Pajero सह शोगन वर्षन बलगंड पुलवांगे रीजन रीजन नम विनवागे पोड़ पोड़ी अपियरेंस के सह ऑप्शन विनस्कमक विनवागी तब बल पुलवा शोगन उद्यन कथागरण इतनी वैविध्य तम अद कथागरण तीन अभी बलो वीडियो के मे Pajero मनोवाद अपने बलने तीन फोटो वीडियो स्टेक तीनों हसी नाइन डबल टू फाइव स्टोर दम गिले फॉलो करना मे वे वाहन हेम देख बलो यूट्यूब चैनल का वीडियो का बलन का गिले सब्सक्राइब करना वेट कथा कर टाला वीडियो का मे ऑटो हाँ वाहन आनी कंपीट करना तीन एसयू वित् कंपेयर करना मैं इसल लोकल डायमेंशन की स्क्रीन के दाना पुलवां Pajero Nissan Petrol मेक कंपेयर करना विशेष मेके बॉडी डिजाइन के कथा करती मेके अल्युमिनियम मोनोको बॉडी का लेडर फ्रेम चेसी का कंबाइन कर तीन स्ट्रेंथ का थी हेवी ऑफ रोड बल्ट सूटबल तम वाहन डिजाइन कर तीन गोटा खुद अपने ऑफ रोड एक्सपीरियंस पुलवांग मे वाहन का क्यूट लुक तीन मेके ऑफ रोड कैपेबिलिटी गोटा खुद तत्व तीन तम मैं कि मैं विंड स्क्रीन सह मे को सिंग इन्ना पुलवांग
කවුරු හිටගත්තා මොන වගේ ස්කේල් එකකද වාහනේ තියෙන්නේ ඔයගලන්ට උදේට මොන හරි ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න ඕන නම් එන්ජින් බේ එකේ ඔයගලන්ට මොන වගේ උසක් තියෙන්න ඕනද මේ වාහනේ යූස් කරනවා නම් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ විදිහට වලට හිටියාම ඒත් එක්කම මේක වින්ස්ක්‍රීන් එක ගැන කතා කරද්දී ලොකු ඇන්ගල් එකක් නැහැ ඒ වගේම APLS උත් ගොඩක් ලොකු thickness එකක් නැති හින්දා ලොකු blind spot එකක් ලොකු cornering වලදී ලොකු අපහසුාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ ඒත් එක්කම මේකේ බොඩි ලයින්ස් කිහිපයක් ඇවිල්ලා තියෙනවා බොනට් එකේ ඒවත් එක්ක වාහනේ තියෙන ලුක් එක වැඩි කරනවා විශේෂයෙන්ම මේක 2006 design කරපු design එකත් එක්ක එහෙම නැත්නම් third generation එකත් එක්ක තමයි තාමත් මේ වාහනේ continue වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මෙච්චර කාල මිනිස්සුන් ඇදබැඳ තියාගන්න මේ වාහනේ design එක කොච්චර බලවත් වෙලාද කොච්චර ලස්සන වෙලාද කියලා. ඉතින් ඒකට තමයි කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම මෙන්න මේ විදිහට මම කලින් කතා කරපු Mercedes Benz එකේ වගේ මේ වගේ logo එකක් තියෙනවා අපිට බොනට් එකේ. ඒත් එක්කම මේක lights වලට එනවා නම් අපිට මේ version එක එහෙම නැත්නම් මේකේ අන්තිම version එකේ project lamp එකක් එක්ක halogen lamp එකක් හම්බ වෙනවා. Project lamp එක dim light එක විදිහට ඒ වගේම halogen lamp එක headlight එක විදිහට හම්බ වෙනවා. ඒත් එක්කම signal light එකත් හම්බ වෙන්නේ මෙතන. ඒ වගේම මේ අන්තිම එඩිෂන් එකේ අපිට මේ විදිහට day time running light system එක සහ මේකේ fog lamp එක එකම unit එකක් විදිහට මේ විදිහට පහලින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් විශේෂම දෙයක්. මොකද ගොඩක් දුරට SUVs වල අලුත් SUVs වල day time running light design කරද්දි ගොඩක් දුරට ඒක දානවා මේ headlight එක අතරම. හැබැයි මේකේ ටිකක් වෙනස් විදිහකට අපිට හම්බ වෙනවා මේ විදිහට අපේ fog lamp එකත් එක්කම. ඒත් එක්කම SUV එකක් නෙමෙයි නැත්තම් මේක යන්නේ full size SUV කියන category එකේ. එතකොට මේකේ අපිට off road capability එක වගේ අතින් බලද්දි විශේෂයෙන්ම මේකේ ground clearance එක ගැන හිතන එක වැදගත් වෙනවා. ඉතින් මේකේ මිලිමීටර් 225කට වැඩි ground clearance එකක් තියෙනවා. ඒත් එක්කම මේකේ grill එක ගැන කතා කරද්දි මෙන්න මේ විදිහට chrome garnish එකක් එක්ක ලස්සන grill එකක් හම්බ වෙනවා. මේ විදිහට අපිට Mitsubishi emblem එක මෙතනත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම අර මම හැම වාහනෙම කියන වගේ මේකෙත් අර chrome cladding වලින් chrome equipments වලින් ගොඩක් ලස්සනක් ඉස්සරහ අරන් දීලා තියෙනවා. පරණ versions වලට වැඩිය. ඉතින් ඒත් එක්කම මම එනවා මේක side එකට මෙහෙමම මේක නම් ටිකක් අපිට balance size එකකින් වැඩි wheel එකක් හම්බ වෙන්නේ. ඉතින් අපි මේකේ බලාපොරොත්තු වෙන්නේ off road capability එක නම් අනිවාර්යයෙන්ම balance size එකකින් වැඩි tire එකක් use කරන්න එක හොඳයි. ඕගොල්ලෝ Mitsubishi Shogun එකකට වගේ යනවා නම් ඕගලන්ට low profile tire එකක් තමයි හම්බ වෙන්නේ විශේෂයෙන්ම. ඉතින් අපිට බහුලව පාරේ බලා ගන්න ලැබෙන්නේ නැහැ Shogun එක. ඉස්සරහට video එකක් ගේන්නම්. ඉතින් ඒත් එක්කම මේකේ size එක ගැන එහෙම නැත්නම් wheel size එක ගැන කතා කරද්දි මේකේ අපිට හම්බ වෙන්නේ 17 inch wheel එකක්. ඒ වගේම disc brake හම්බ වෙලා තියෙනවා අපිට. ඉතින් wheel එක ගැන කතා කරද්දි අර balance size එකෙන් වැඩි tire එකට ගැලපෙන විදිය normal wheel එකක් හම්බ වෙනවා. වාහනේ original look එක රැක ගන්න පුළුවන් විදිය එකක්. ඒත් එකම ඊළඟට මේකේ අපිට fender එකේ තමයි light එක හම්බ වෙන්නේ. එතකොට අපි දන්න දේ තමයි අපිට wing mirrors ලැබෙන්නේ නැහැ කියලා. wing mirrors ලැබෙන්නේ නැහැ fender එකේ signal light එක හම්බ වෙන හින්දා. ඒත් එකම මම ආපහු මේ විදිහට side එකෙන් හිට ගන්නම් මොන වගේ scale එකද මොන වගේ උසකද වාහනේ තියෙන්නේ කියලා. ඒත් එක්කම අපිට hood railings හම්බ වෙනවා. ඉතින් වාහනේ original එන railings හින්දා වාහනේ design එකට මේ hood railings වලින් බාධාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි after market hood railings හයි කරොත් ඒක වාහනේ original design එකට යම්කිසි බාධාවක් කරනවා. හැබැයි මේකේ ඒ බාධාව අපිට දකින්න ලැබෙන්නේ නැහැ. original වාහනේට match වෙන විදියට hood railings තියෙන හින්දා. ඒත් එක්කම footstep එකක් හම්බ වෙනවා. ගොඩක් ලොකු weight එකක් ගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපිට footstep එකේ ඒත් එක්කම අපිට මේකේ door handles ගැන කතා කරද්දී originally මේ වගේ guard එකක් එක තමයි මේ door handles එන්නේ. මොකද මේක on road විතරක් use කරන්න හදපු වාහනයක් නෙවෙයි. මේක off road යද්දී අපිට glove එකක් වගේ use කරන්න වෙන්න පුළුවන් අතට. එතකොට මේ glove එකකින් වගේ මඩ ගැවිලා මේක අසර අත දැම්මොත් body එකට වෙන්න තියෙන damage එක අඩු කරන්න තමයි මෙන්න මේ විදියට ලස්සන cover එකක් එක්ක ඇවිල්ලා තින්නේ. අපිට after market මේකට chrome covers උනත් use කරන්න පුළුවන්. ඒත් එක්කම මේකේ windows ගැන කතා කරද්දී ඔයගලන්ට පේනවා ඇති windows sizes ගොඩක් හොඳයි. ඒ වගේම විශේෂම දේ තමයි full size SUV එකක් කිව්වහම අපිට third row passengers ලත් මේකේ ඉන්නවා. එහෙම නැත්නම් third row seats තියෙනවා. එතකොට ඒගොල්ලන්ට මොන වගේ view එකක්ද තියෙන්නේ? මෙන්න මේ වගේ glass එකක් තියෙනවා පිටිපස්සට. මේක open කරන්න බෑ. මේක pop out window එකක් විදියට තියෙන්නේ. ඉතින් අපි බලමු මේකෙන් පේන්නේ කොහොමද කියලා. ඒත් එක්කම seat එකේ comfortability එකත් එක්ක මේක අපිට ගොඩක් වැදගත්ද කියලා අපි බලමු පිටිපස්සට ගිහිල්ලා. ඉතින් ඒත් එක්කම ඔය වගේ දේවල් තමයි side එකේ කතා කරන්න තියෙන්නේ. මම මෙහෙම මෙනවා මේකේ rear side එකට. rear side එක ගැන කතා කරද්දි විශේෂයෙන්ම ඇහැ යන්නේ මෙන්න මේ white light එකට. සාමාන්‍යයෙන් අපි මේ වගේ light එකක් after market තමයි වාහනයකට හයි කරන්නේ. Mitsubishi Montero Sport එකක් වේවා, එහෙම නැත්නම් Montero Exceed එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Prado එකක් වෙන්න පුළුවන්. මේ හැම එකකටම අපිට originally මේ වගේ white light එකක් එන්නේ නැහැ. ඉතින් මේ body color එකත් එක්ක මේ light එක blend වෙද්දි ගොඩක් හොඳ ලස්සන look එකක් තියෙනවා. පිටිපස්සෙන් වාහනේ දිහා බලද්දි ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒකයි මම ඉස්සලම light එකට ආවේ. ඉතින් සුපුරුදු විදිහටම parking light එක, reverse light එක සහ signal light එක මෙතනින් අපිට එක විදියට තමයි බලා ගන්න පුළුවන්. මෙතන තියෙන reflect එකක්. ඉතින් මම උඩින්ම පටන් ගන්නම් කතාව. මේ තියෙන්නේ spoiler එක. ඉතින් පිටිපස්සේ design එක, එහෙම නැත්නම් පිටිපස්සේ වාහනේ ලස්සන ඇවිල්ලා තියෙන මේ spoiler එකෙන් මේක ගලවලා හිතලා බැලුවොත් ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න වාහනේ මොන වගේ පිනුමක්ද තියෙන්නේ කියලා. සමහරවිට ඔයගොල්ලෝ දැකලත් ඇති මේ වගේ වාහන. ඒත් එක්කම මෙතනින් තමයි අපේ windshield washer එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකට fill කරන්න දැන් මම ඇතුලේ පෙන්නන්නම්. ඒත් එක්කම මෙතනින් තමයි අපිට
රිය වයිබ් එක බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මේ Mitsubishi Montero එතකොට Prado ඔය වගේ දේවල් ගැන කතා කරද්දී අර ගොඩාක් ස්ටයිලිෂ් වෙන්න ට්‍රයි කරලා නැහැ. එතකොට අපි උදාහරණයක් විදියට 5008 එකක් ගත්තොත් CRV එකක් ගත්තොත් ඔය වගේ දෙයක් ගත්තොත් ගොඩක් ස්ටයිලිෂ් ලුක් එකක් දෙනවා. හැබැයි මේ වාහන අදටත් අර ටිකක් අර ඕල්ඩ් ස්ටයිල් එක මේන්ටේන් කරනවා. හැබැයි මිනිසුන්ට ආස හිතෙන විදියට. ඉතින් ඒක තමයි විශේෂම දේ. ඉතින් මේ වගේ normal windshield wipe එකක් තියෙනවා. ඒ වගේම सेंटर स्पेयर व्हील එකක් තියෙනවා. ඉතින් මේ වයින් තමයි වාහනේ ලුක් එක රැඳිලා තින්නේ. අර මම කලින් වීඩියෝස් වල කිව්වා වගේ අර පිටිපස්ස ස්පෙයර් වීල් එකක් නැති SUV එකකට කැමති නැති අයට මේක ගොඩක් හොඳයි. අර ඒ ෆීලිං එකකට කැමති අයට ඒත් එක්කම මේ වගේ කවය එකක් තියෙනවා ස්පෙයර් වීල් එකට. ඒකේ Montero කියලා අපිට බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මෙතන ඔයගොල්ලෝ Pajero එකක් ගත්තොත් මෙතන හම්බෙන්නේ Pajero කියලා, Shogun එකක් ගත්තොත් හම්බෙන්නේ මෙතන Shogun කියලා ගහලා. ඉතින් මේක තමයි බහුලව ලංකාවේ බලා ගන්න හම්බෙන්න නම. ඒත් එක්කම මේ Mitsubishi logo එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම අපිට මෙතනත් බ්‍රේක් ලයිට් එකක් හම්බ වෙනවා. ඊට අමතරව මෙතනත් බ්‍රේක් ලයිට් එකක් හම්බ වෙනවා. ඉතින් පිටිපස්සේ මේ වගේ වාහනයක නම් අපි ඩිපාචර් ඇන්ගල් ගැන පොඩ්ඩක් කතා කරන්න එපා. ඉතින් ඩිපාචර් ඇන්ගල් ගැන කතා කරද්දී මේකේ ගොඩක් හොඳ ඩිපාචර් ඇන්ගල් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක හෙවි ඕෆ් රෝඩ් වල ඩිසයින් කරපු වාහනයක්. එතකොට අනිවාර්යයෙන්ම මේ කේපබිලිටි එක තියෙන්න ඕනේ. මේකේ සමන් තිබුණොත් හොඳයි කියන්න බෑ. අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. අනෙක් වාහන වලට කම්පීට් කරනවා නම්. ඉතින් ඇත්තටම ක්ලියරන්ස් එක අතින් බලද්දි ගොඩක් හොඳයි. මේ වගේ හුක් එකකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා පිටිපස්සේ. ඉතින් ඊට අමතරව මම මෙහෙම වෙනවා මේකේ බූට් ඒරියා එකට. මෙන්න මේ විදියට තමයි අපිට බූට් ඒරියා එක ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා. ඉතින් ලොකු දොරක් හින්දා ස්පෙයා වීල් එකකුත් එල්ලලා තියෙන හින්දා මේ දොර පොඩ්ඩක් weight එකකින් වැඩි. හැබැයි අපි හිතන තරම් ලොකු weight එකක් මේක අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒත් එකම අපි බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. අපිට ස්ටෝරේජස් තියෙනවා. ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ගොඩක් ලස්සනට වහලා තියා ගන්න පුළුවන්. ඒත් එකම රිය වින්ඩ්ෂීල්ඩ් වොෂර් එකේ ෆිල් කරන්න තියෙන කටවුට් එක අපිට මෙතනින් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒකත් අපි වහලා තියාගමු. ඒත් එකම මේකේ අපිට බූට් ඒරියා ගැන කතා කරොත් බූට් කැපැසිටි ගැන කතා කරොත් ලීටර් 1500ක් 600ක් විතර දක්වා මේකේ බූට් කැපැසිටි එක වැඩි කරන්න පුළුවන්. සෙකන්ඩ් රෝ සීට්ස් උත් නමලා. එතකොට සාමාන්‍යයෙන් ඇවරේජ් අපිට ලීටර් 700ක් විතර බූට් කැපැසිටි එකක් තියෙනවා පැසෙන්ජර්ස් ලා 5 දිනක් යනවනම්. ඊට වැඩි අපිට මේකේ වැඩි කරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා third row passengers ලගේ seats. ඉතින් ඒවත් එනවා මෙන්න මේ වගේ හැරෙට. එතකොට නම් පොඩි බූට් කැපැසිටි එකක් තමයි එන්නේ. ඉතින් ඊට අමතරව අපිට මේකේ ලයිට් එකක් තියෙනවා 12 volts out එකක් මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඒ වගේ සාමාන්‍ය දේවල් ටික අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙහෙමම මේකේ third row එක මෙතනින් ඕගලන්ට පේන දිග ඇරලාම third row එකට නගින්න. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ කොටක් අයින් කරගමු. මෙන්න මෙතන තමයි අපේ third row seats බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි third row එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගුණා ගුණ ඇතුළට නැගලා කතා කරමු. ඇතුළට නැගින්න කලින් යන් එන්ජින් එක කොයි වගේද කියලා බලන්න. අපි ආ වාහනේ පෙට්‍රල් සහ ඩීසල් විදිහට එන්ජින් මොඩල්ස් ගොඩක් එනවා. හැබැයි ලංකාවේ ජනප්‍රියම එන්ජින් මොඩල් එක මේකේ තියෙන්නේ. ඒ වගේම ලංකාවේ බහුලව බලා ගන්න පුළුවන් එන්ජින් මොඩල් එක විදිහට හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙන්නේ 3.2 ලීටර් කොමන් රේල් DID එන්ජින් එකක්. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ලංකාවේ ජනප්‍රිය සහ බහුල එන්ජින් එක විදිහට හඳුන්වන්නේ. පෙට්‍රල් වශිනුසුත් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මම ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ටිකක් SUV එකක්නේ, ෆුල් සයිස් SUV එකක්. ඒතකොට ඕගලන්ට හිතෙනවා ඇති බොනට් එකක්වත් අපිට අරගන්න පුළුවන්ද දන්නේ නැහැ මේවයි කියලා. ඉතින් අපි බලමු. ලොකු වේට් එකක් නැහැ. සාමාන්‍ය ඇවරේජ් වේට් එකක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක රඳවලා තියාගන්න. අපි ජපනිස් වෙහිකල් එකක් විදිහට ප්‍රාඩෝ එකේ බොනට් ෂොක්ස් දැක්කා. හැබැයි මේකේ අපිට ලැබෙන්නේ නැහැ ඒවා. ඉතින් ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. ඒත් එක්ක මේ එන්ජින් එකත් එක්ක හෝස් පවර් එක 200කට ආසන්නව තියෙනවා. ඒ වගේම නිව්ටන් මීටර 440ක විතර ටෝක් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ පවර් ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේකේ පෙට්‍රල් ටැංක් ගැන කතා කරොත් ලීටර 88ක වගේ පෙට්‍රල් ටැංක් එකක් තියෙනවා. හොඳ ක්‍රූසිං රේන්ජ් එකක් තියෙනවා. අපි කියන්නේ රටවටේම වුණත් ගිහින් එන්න පුළුවන්. ඒත් එක්කම මේකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ තියෙන ඉඩකඩ ගැන කතා කරද්දී මේක ඉන්ලයින් එන්ජින් එකක් නේ, ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එකක්. ඒකින් දාර ලොකු දිගක් නැහැ එන්ජින් එකේ. ඊට අමතරව මේ හරියේ දිවිතර එන්ජින් එක නවතිනවා. මෙන්න මේ කොටස තමයි එන්ජින් එක තියෙන්නේ. මෙන්න මේ කොටස අපිට රේඩියේටර් එක සහ වෙනම කම්පාර්ට්මන්ට් එකක් විදියට තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේකේ ගොඩක් පැක් වෙලා නැහැ. අපිට යට උනත් පේනවා. හදිසි ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න ඕන උනොත්. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේකේ එයා ඉන්ටේක් එකට ෂෙල් එක තමයි ඩිසයින් කරලා තියෙන්නේ. අපිට බොනට් එකේ ටනල් එකක් නැහැ. අපි අර කතා කරපු සමහර වාහනවල වගේ. ඉතින් ওই විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. අපි මේ විදිහට වහගමු. ඇත්තටම ගොඩක් මේක weight එකෙන් අඩුයි. ඔන්න ඔය විදිහට වහලා තියාගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් ඇතුළට නැගලා බලමු. මේ වාහනේ appearance එක, මේකේ power එකට ගැළපෙන ඉඩකඩක්, options, සපපහසුවක් ඇතුලේ තියෙනවද කියලා. අපි ආ සාමාන්‍යයෙන් ෆුල් සයිස් SUV එකක් ගැන කතා කරද්දී ඇතුලේ දේවල් ගැන කතා කරන්න පටන් ගන්නෙ third row seat වලින්. ඒ වගේම third row seat වලින් කතා කරද්දී හැමදාම මතක් කරන වාහනයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද වාහනේ කියලා. ඉතින් අද ඒකට අඩුපාඩු නොකිය මම මේකේ අඩුපාඩුවක් කියන්නම තමයි third row seat වල නගින්නේ. අපි නැගලම් බලමු ඇයි මම මෙච්චර කියන්න කලින්ම
මේකේ අඩුපාඩුවක් කියලා කියන්නේ කියලා. මේ විදිහට තමයි මෙන්න මේ ලීව් එක යූස් කරලා අපිට පුළුවන් මේ විදිහට සීට් එක අකුල ගන්න. ඕගලන්ට පේනවා ඇති ගොඩක් පහසුයි. ගොඩක් ලොකු weight එකක් නැහැ මේක මේ විදිහට හරවන්න. මෙන්න මේ විදිහට අතුලට නගින්න පුළුවන්. හැබැයි පහසුවෙන් නැගලා වාඩි වෙන්න තියෙන සීට් එක මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඕගලන්ට පුදුම හිතෙනවා ඇති කලින් දැකලා නැත්තම් මේක මේ ලොකු සාමාන්‍යයෙන් ලක්ෂ 100ක 150ක SUV එකක සීට් එකක්ද කියලා. ඉතින් ඒ විදිහට තමයි මේකේ සීට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දිගහැරියාම එන්නේ. ඔයගලන්ට බලන්න මං නිකන් අර ගෙදර තියෙන බංකෝ කවඩලා ඉන්නා වගේ හැඟීමක් තමයි මට තියෙන්නේ. ඉතින් මේකේ ඔප්ෂන්ස් කියන කතා කරද්දී ලොකු වින්ඩෝ එකක් තියෙනවා, 12 වෝල්ට් අවුට් එකක් තියෙනවා, පිටිපස්සට එයා වෙන්ට්ස් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් මෙතනින් ග්‍රැබ් හැන්ඩල් එකක් හයි කරගන්න පුළුවන්. මේ හැමදේම තියෙනවා. හෙඩ් රූම් එකත් හොඳට තියෙනවා. හැබැයි මොනවා තිබ්බත් හරියට වාඩි වෙන්න එකක් නැති වුනහම ඇත්තටම ගොඩක් ලොකු අවුලක් තියනවා කියලා ඔයගොල්ලන්ට හිතෙනවා. ඉතින් මේ ගැන එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් යූස් කරනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. සාමාන්‍යයෙන් මේ වාහනය ගැන මිලදී ගන්න බලද්දී මේ ඔප්ෂන් එක නොදැන හැබැයි මේක බලාපොරොත්තු වෙන ගන්න ඉඩ තියෙනවා කට්ටිය. ඒක හින්දා අනිවාර්යයෙන්ම දන්න තියද්දී දැනුවත් කරන්න මේකේ තියෙන සීට් එක ගැන. ඉතින් මීඩියට ටිකක් කම්ෆර්ටබල් සීට් එකක් තිබ්බනම් මේ වාහනේ ඊට අමතරව කියන්න කිසි අඩුපාඩුවක් නැහැ. ඒත් එක්කම මේ වාහනේ 3rd row seats ඔයගොල්ලන්ට අවශ්‍ය නැත්තම් ඒත් ඔයගොල්ලන්ට මේ වාහනේ හොඳ සිලෙක්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. මම විශේෂයෙන් මේ ගැන කිව්වේ මේ වාහනේ අර හැමදේම මේකෙන් බාල්දු කරා වගේ වෙන හින්දා. ඉතින් මේ වාහනේ ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව තමයි ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. මට නම් මේ සීට්ස් වල ලොකු සෑහීමකට ලොකු නෙමෙයි පොඩි හරි සෑහීමකට පත් වෙන්න බෑ. මේ වගේ ගොඩක් හොඳ කම්ෆර්ටබල් ඔෆ්රෝඩ් කේබිලිටි එකක් තියෙන SUV එකක් විදිහට. ඉතින් ඊට අමතරව පොප් අවුට් වින්ඩෝස් තියෙන කලින් කිව්වා වගේ. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන. මම ලොකු දේවල් කතා කරගන්න කැමති නෑ මෙතන ඉඳන්. මම නගිනවා 2nd row එකට. ඉතින් ප්‍රිය පැසෙන්ජර්ස් ලටත් මේක පිළිබස දින හින්දා ගොඩක් පහසුවෙන් මේ විදිහට අකුල ගන්න පුළුවන්. ඉස්සරහා කවුරුත් නැත්තම් මෙන්න මේ විදිහට බහින්න පුළුවන්. ඉතින් ඊළඟට මම නගිනවා මේකේ 2nd row එකට. පොඩ්ඩක් විතර හිරයි වගේ පේනවා ඇති මේකේ ආෆ්ටර් මාකට් යූස් කරපු සීට් කවර් එකක් තමයි මෙතනින් තියෙන ලෙදර් කවර් එකක්. නැත්තම් මේක මේ විදිහට හිරගතියක් නැහැ සීට්ස් වල. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහට දිගහැර ගන්න පුළුවන්. ඉතින් මේක ෆැබ්‍රික් සීට්ස් තමයි ඔරිජිනලි එන්නේ. ඉතින් මේක 2nd row එක ගැන කතා කරද්දී නම් මම ඩෝ එකෙන් පටන් ගන්නම්. අර මේ වගේ ග්‍රැබ් කරන්න පුළුවන් හොඳ හෑන්ඩල් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම වුඩන් ට්‍රිම් එකක්, මෙතන මේ වගේ සොෆ්ට් ටච් කොටසක්, ස්පීකර් එකක්, මේ වගේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. මෙතන ලයිට් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ වින්ඩෝ එක ගොඩක් හයිලයිට් එකක්. නිකන් අර බෙසල් එකක් නැති, එහෙම නැත්නම් වටේ ෆ්‍රේම් එකක් නැති තරමට ක්ලියර් වින්ඩෝ එකක් තියෙනවා. ගොඩක් හොඳ view එකක් ඕනට පේන එළිය පේන විදිහ කොයි වගේද කියලා. ග්‍රැබ් හෑන්ඩල් එකක් අවශ්‍ය නම් තියෙනවා. ඒ වගේම තවත් මේ විදිහේ හෑන්ඩල් එකක් තියෙනවා. ඒ වගේ ඒවෙන්ට්ස් තියෙනවා. මේ විදිහේ ලයිට් එකක් තියෙනවා. ඉතින් අර පිටිපස්සේ සීට්ස් අර වගේ තිබ්බට මේක 2nd row එක හෙඩ් රූම් එකක් අතින්, ලෙග් රූම් එකක් අතින්, අනික ඔප්ෂන්ස් අතින් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම මේ ඒවෙන්ට්ස් තිබ්බට විතරක් මදිනේ අපිට අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරගන්න බෑ නේද? ඒක හින්දා මෙන්න මෙතනින් අපි ටෙම්පරේචර් කන්ට්‍රෝලර්ස්, ඒ වගේම ෆෑන් ස්පීඩ් එක මෙන්න මේ විදිහට වෙනස් කරන්න පුළුවන්. රී එක අවශ්‍ය නම් රී එක ඔන් කරගත්තා. මේ විදිහට අපිට වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව අද කාලේ වාහනයක් විදිහට, අද කාලේ අපිට අවශ්‍යතාවයක් විදිහට දකින ප්‍රධාන වාසිය තමයි මේකේ USB outlet එකක්වත්, 12 volt out එකක්වත්, ඒ වගේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ හදිසිය charge කරගන්න. පිටිපස්සේ විතරයි තියෙන්නේ, නැත්නම් අපි ඉස්සරහින් supply එක ගන්න වෙනවා. ඒත් එක්කම 2nd row එකට මෙතනදිම කියන්නම්. ඉතින් 2nd row එක නම් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම ඉන්න angle එක ටිකක් විතර අමාරුයි. ලොකෝ flow hump එකක් නැතත් ඉතින් කකුල දිග අරගන්නත් බෑනේ. මෙතන center console area එකේ end එක තියෙන හින්දා ඉතින් මෙතනට આવොත් ඊට වැඩිය පොඩි හොඳ ගතියක් තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි සරලව කතා කරන්න තියෙන. අපිට මේ version එකේ sunroof ලැබෙන්නේ නැහැ. නමුත් අපිට mid-grade ටිකක් highest grade වල sunroof බලා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට පොඩ්ඩක් ගොඩක් හොඳ විදිහට අපිට enjoy කරන්න පුළුවන් වාහනේ අපේ tour එක. ඉතින් අවසාන වශයෙන් නම් ඉස්සරහට මේ පෙජරෝ එකේ, මොන්ටරෝ එකේ, එහෙම නැත්නම් ෂෝගන් එකේ මොනවද ඉස්සරහා තියෙන්නේ කියලා බලන්න අපි ආ. ඉස්සල්ලාම නගිද්දි ෆීල් වෙච්ච එක තමයි මේ වාහනේ අර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳ තිබුණා, ඔෆ්රෝඩ් කේබිලිටි ගොඩක් තිබ්බට අර ලොකු උස වාහනයකට නගිනවා වගේ මට ෆීල් වුනේ නැහැ. ටක් ගාලා ඇතුළට නගින්න පුළුවන් ෆුට් ස්ටෙප් එකේ ආධාරයක් නැතු වුණත්. ඒ වගේම ඇතුළට නැග්ගාට පස්සේ මේක පේන විදිහත් ගොඩක් හොඳයි. මම කිව්වනේ අර මේ ෂේප් එක එහෙම හරි ලස්සන නිකන් අර පර්ෆෙක්ට් විදිහට තියෙනවා කියලා, ෂාප් එජස් තියෙනවා කියලා. ඒත් එක්ක අර වාහනේ එක්ස්ටීරියර් ලුක් එකත් වැඩි වෙනවා, ඇතුළෙන් පේන විදිහත් වැඩි වෙනවා. මේ වගේ APL එකේ thickness එකත් අඩු වෙනවා. එතකොට ඒකෙන් disturbance එකකුත් නැහැ. ඒ වගේ ඕවරෝල් ගත්තාම ගොඩක් හොඳ view එකක් driver තියෙනවා. ඒත් එක්කම අර සාමාන්‍යයෙන් අපි SUV එකට නැග්ගහම ඉස්සරහා පේන්නේ නැහැ, බරපතල වැඩි, ඔය වගේ ප්‍රශ්න තියෙනවානේ අපි මේ හොයද්දී. ඉතින් මේකේ මට ඒක අර 150 වල, එතකොට අපි කතා කරමු V8 වල, සහරවල අපිට ඒකේ තියෙන disturbance එක, ඒකේ තියෙන අර රගඩ් ගතිය ටිකක් විතර අඩුයි කියලා මට හිතෙනවා. ඔය දෙකම use කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් පල්ලෙහින් දාන්න. ඒත් එක්කම අර off road cable ටික තියෙන වාහනයක් ඉඳන් මෙන්න මේ විදිහට
ග්‍රැබ් හෑන්ඩල් එකකුත් තියෙනවා අපි කොහේ හරි ගලක් උඩ වගේ යද්දි ස්ටියරින් වීල් එක අල්ලන ගමන් මේ හිදර මේකනුත් අල්ලගෙන අපේ ස්ටැබිලිටි එක තියාගන්න පුළුවන් ඩ්‍රයිවර් ස්ටැබිලිටි එක. ඉතින් ඒත් එක්කම මේකේ තියෙන මැටීරියල්ස් ගැන කතා කරද්දි වුඩන් ට්‍රිම් එකක් තියෙනවා පිටිපස්සේ කතා කරා වගේ. ඒත් එක්කම ප්‍රෙජර් එකට යුනික් වෙච්ච මොන්ටර් එකට යුනික් වෙච්ච මේ ඩිසයින් එක තාමත් මේන්ටේන් කරනවා 2006 ඉඳන්. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනි. ඉතින් ඊට පස්සේ අපි එකින් එක ඔප්ෂන්ස් ගැන කතා කරමු. ඉතින් මේකේ ඉස්සල්ලාම එනවා මෙන්න මේ වගේ ආම් රෙස්ට් එකකට. ඉතින් ආම් රෙස්ට් එක දිග නම් නැහැ වැඩිය. හැබැයි මෙන්න මේ විදිහට ස්ලයිඩ් කරලා අපිට අවශ්‍ය දැනට මේක ගන්න පුළුවන්. ඒත් එක්ක මේක ලෙවල්ස් දෙකකට ඕපන් කරන්න පුළුවන්. මාස්ක් එකක් තියෙනවා. මේ දවස්වල මාස්ක් යූස් කරන්න මම මෙතන විතරයි මාස්ක් ගලවලා තියෙන්නේ. ඉතින් මෙතන කවුරුත් නැහැ. ඒකෙන් අනිවාර්යයෙන්ම මේ දවස්වල ඉල්ට යද්දි මාස්ක් එක අමතක කරන්න එපා විශේෂයෙන් කියන්න ඕනි. ඒත් එක්කම අපිට මේකේ පොඩ්ඩක් ඩීප් ස්ටෝරේජ් එකක් ඕන නම් මෙතන පහළ කොටස ඕපන් කරන්න පුළුවන්. එතන අපිට 12 වෝල්ට් අවුට් එකකුත් තියෙනවා. අපිට පවර් එක අවශ්‍ය මොකක් හරි ඉක්විප්මන්ට් එකක් තියෙනවා නම් ප්ලග් කරලා ඇතුලේ දාලා තියාගන්න පුළුවන්. එතනින් ඉස්සරහට આવොත් කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. පොඩි කොයින් හෝල්ඩර් එකක් තියෙනවා. ඉතින් කන්වෙන්ෂනල් ලිව් එකක් තියෙනවා. අර ඉලෙක්ට්‍රොනික පාකින් බ්‍රේක් එකකට වැඩිය මේ වගේ ටිකක් හෙවි SUV එකකට අපිට ආසය දෙන විදිහට මේක ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒත් එක්කම මේ විදිහට අපේ ගිය සිලෙක්ට් එක තියෙනවා. ඒ වගේම මෙතන අපිට ට්‍රිප්ට්‍රොනික් ට්‍රාන්ස්මිෂන් තියෙන හින්දා ප්ලස් මයිනස් විදිහට අපිට මේක වෙනස් කරන්න පුළුවන්. අපිට මේක පැඩල් ෂිෆ්ටර්ස් ලැබෙන්නේ නැති හින්දා ඒත් එක්කම මේ තියෙන්නේ මෝඩ්ස් හතරකට තියෙන අපේ 4 wheel select එක. මේ තියෙන අපේ 2 wheel mode එක ඊට අමතරව 4 wheel modes හතරක් දක්වා අපිට අවශ්‍ය power එක අනුව terrain එක අනුව අපිට අවශ්‍ය විදිහට මේක වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මෙතනට આવොත් මෙන්න මෙතන තමයි අපේ 12 volts out එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනින් උඩට આવොත් මෙන්න මේ විදිහට අපිට storage එකක් හම්බ වෙනවා. ඉතින් එතනින් උඩට આવොත් මේ විදිහට AC control area එක හම්බ වෙනවා. physical buttons තියෙන්නේ මම කැමතිම එක. ඉතින් टेक्नोजी का अलुत्न अलुत्न डिजाइन अलुत्न अलुत्न अब टचन सीरी बटन इसे नमूत अब प्राक्टिकल टी तुम मे बटन इसे मम हितने ඊළඟට මම මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් නම් අපිට ලැබෙන්නේ නැහැ. මේ දින අෆ්ටර් මාකට් try කරපු Kenwood brand එකේ setup එකක්. ඊට අමතරව මොකද්ද මේ display එක? අපි on කරලාම බලමු. මෙන්න මෙතන මෙන්න මේ විදිහට dot matrix display එකක් තියෙනවා. ඉතින් අපිට සාමාන්‍ය gauge class එකේ පෙන්වන දේවල් ටිකක් තමයි මෙතනින් පෙන්වන්නේ. මේක සමහරවිට ඔයගලන්ට හිතන්න පුළුවන් අපෝ මේ වගේ නිකන් අර feature phone එකක තියෙන පොඩි Chinese phone එකක තියෙන වගේ display එකක්ද කියලා. නමුත් මේක මේ වාහනේ dashboard design එකට 아무තු color එකක් එක් කරනවා කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒත් එක්කම මේක අපිට පෙන්වන දේවල් ගැන කතා කරොත් විශේෂම දෙයක් මම පෙන්වන්නම් මේ compass එක පෙන්වනවා මෙන්න මේ විදිහට. ඉතින් මම මේක accuracy එක හරියට කියලා හිතනවා. මොකද මේක originally high කරපු feature එකක් හින්දා originally ආපු feature එකක් හින්දා ඉතින් අමතරව මේකේ අපිට range එක ඒ වගේම exterior temperature එක clock එක මේ වගේ ගොඩක් දේවල් මේකේ පෙන්වනවා. මේක control කරන්න මේ වගේ buttons panel එකකුත් අපිට තියෙනවා. ඉතින් ටිකක් unique design එකක් අපිට gauge class එකේම ওই ටික ඔබනවට වැඩිය අපිට passenger බලා ගන්න ඕන නම් rear passengers ලාට පොඩ්ඩක් පේන්න ඕන නම් ගොඩක් හොඳ option එකක් කියලා හිතනවා. ඊළඟට මම එනවා මේකේ steering wheel එකට. ඉතින් steering wheel එකේ design එකත් අපිට 4 spoke wheel එකක් තියෙන්නේ. ගොඩක් ලස්සන wheel එකක් කියලා කියන්න පුළුවන් අපිට මේකේ තියෙන විදියට. ඒත් එක්කම අපිට මේකේ multi function buttons වලට reach කරන්න ලොකු අපහසුයක් නැහැ. ඔයාලට පේනවා මෙන්න මේ වගේ අල්ලගත්තාම මෙන්න මේ විදියට ගොඩක් පහසුවෙන් මේක අල්ලන්න පුළුවන්. ඒ වගේම අපේ air bag එකක් සහ Mitsubishi logo එක තියෙනවා. ඒත් එක්කම අපිට මේකේ signal light lever සහ wiper lever සාමාන්‍ය Japanese වාහනයක විදියට බලාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මම එනවා මේකේ gauge cluster එකට. gauge cluster එක ගැන බලද්දි අර පොඩි අලුත් පෙනුමක් තියෙනවා. හැබැයි අර පරණ අපි කියන්නේ පළාත් සභා වාහනය කියලා එහෙම නැත්නම් MK1 එක අන්න ඒක තියෙන ඒ structure එක maintain කරනවා කියලා මට ලාවට වගේ දැනෙනවා. අපි කතා කරන්නේ ඒක 50,000 වීඩියෝ එකේ දැන් යයි screen එකේදී මේ වීඩියෝ එක. ඉතින් මෙන්න මේ විදිහේ design එකක්. එහෙම නැත්නම් මේ 4 wheel mode එක අපේ diff lock informations පෙන්වන display එක. එතකොට පහළ කොටස මේ හැම එකක්ම ඒ designs තාම maintain කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක analog meters ගැන කතා කරද්දී වම් පැත්තේ අපිට ලොකෝ speedometer එක සහ fuel gauge එක තියෙනවා. දකුණු පැත්තේ අපිට ලොකෝ tachometer එක සහ පහළින් engine heat එක තියෙනවා. ඊට අමතරව මෙතනින් අපිට gear positions තියෙනවා. සාමාන්‍ය විදිහට තමයි බලා ගන්න පුළුවන්. ඒක ගොඩක් අර ගොඩාක්ම technology එක අතින් මේව upgrade කරන්න හදලා නැහැ. ලොකු displays දාලා, ලොකු digital displays දාලා, color displays දාලා. ඉතින් ඒක ගොඩක් හොඳයි කියලා තමයි මම හිතන්නේ මේ වගේ වාහනයක. අපිට හැම අතින්ම මේ වාහනේ අර පරණ වාහනයක් පරණ full size SUV එකක් පදින feel එක මේකේ ලබා දීලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ driver ගේ ආපහු මම position එක ගැන කතා කරනවා. මෙන්න මේ විදිහට අපිට මෙන්න මෙතනින් අත තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අත තියාගෙන අර SUV එකක් පදින feel එකේ මේක පදින්න පුළුවන්. headroom එකත් ඕනවටත් වැඩිය තියෙනවා කියලා ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඔය වගේ දේවල් තමයි අපිට මේ වාහනේ ඉන්ටීරියර් සයිඩ් එක ගැන. එහෙම නැත්නම් මේකේ පවර් එක මේකේ ඩිසයින් එකට ගැලපෙන්නේ ඉන්ටීරියර් එක බ්ලෙන්ඩ් වෙනවද ඉන්ටීරියර් එකේ ඩිසයින් එක මැච් වෙනවද කියලා අපිට කතා කරන්න තියෙන්නේ.
ඉතින් ඔය විදිහට තමයි Mitsubishi Montero, Pajero ඒ වගේම Shogun ගැන දල වශයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපිට වෙන වාහනයක් නම් අපිට වීඩියෝ එකකදී එක version එකක් කතා කරලා ඊළඟට update වෙච්ච එක අලුත් generation එක ගැන කතා කරන්න පුළුවන්. නමුත් මේ වාහනේ මීට පස්සේ අලුත් design එකක් ගැන අපිට කතා කරන්න ලැබෙන්නේ නැහැ. මොකද මේක final edition එකේ design එකක් හින්දා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනි. ඒත් එක්කම සමහර විට අපිට Defender ගැන කතා කරොත් discontinue කරාට ආපහු අලුතෙන් first edition කියලා එකක් ආවනේ. සමහර විට Pajero එකෙත් ඒ විදිහට එන්නේ දිනා. මොකද මේ වාහනේ ජාත්‍යන්තරයේ ගොඩක් නමක් තියපු වාහනයක් හින්දා මම හිතන්නේ මේ වාහනේ නම එහෙම නැත්නම් Mitsubishi Montero Pajero කියන නම එකපාරට අයින් කරයි කියලා Mitsubishi සමාගමෙන් Mitsubishi සමාගමට අභිමානයක් ගෙනාපු වාහනයක් හින්දා ඉතින් ඒ හින්දා අපි බලමු ඉස්සරහට අලුත් version එකක් එයිද කියලා දැනට අපිට තියෙන දත්ත අනුව මේ වාහනේ තමයි අවසාන වශයෙන් අපිට Pajero Montero Shogun ගැන කතා කරන්න තියෙන වාහනේ ඉතින් experience තියනවා නම් එක දවසක් හරි පැදලා තියනවා නම් අනිවාර්යයෙන්ම මේක ගන්න ඉන්න අයට මේකට ආස කරන අයට දැනගන්න පල්ලෙහෙන් comment එකක් දාන්න ඕගොල්ලන්ගේ experience එක කොයි වගේද කියලා ඉතින් ඒ වගේම photos videos ටිකක් දාන්න හසිත 9.4 Instagram එකේ දැම්ම කියලා එකත් follow කරන්න ඉතින් වාහන ගැන හැමදේම මේ වගේ හැමදාම දැනගන්න ඔටහා YouTube channel එක subscribe කරන්න Facebook එක like කරන්න Instagram එක follow කරන්න සිංහලෙන්ම වාහන ගැන දැනගන්න මේ ඔටහා